පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එම කරන්න සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව එලෙසින් කරන්නේ නැති වුණත් අපේ කරුජයසූරිය කථානායකතුමා බොහෝ සම්ප්‍රදායන් කඩමින් අලුත් සම්ප්‍රදායන් ඇති කරපු කථානායක කෙනෙක් ලෙස තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. දැන් මගේ පාර්ලිමේන්තු ජීවිත කාලය තුලදී 1989 සිට මම කවදාකවත් දැකලා නැහැ පොලිසියත් සමග කථානායකතුමා පාර්ලිමේන්තුවට වෙනත් දොරකින් ඇවිල්ලා කටහඬ අනුව ඡන්දෙ විමසල ඉවරලා මේ යෝජනා සම්මත කිරීමක් පළවෙනි වතාවට තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඒ වගේනේ දැන් ඕන එකක් ඒ වගේනේ. එතුමන්ට යමක් කරන්න හිතෙනවා නම් එතුම ඒක සම්ප්‍රදාය එහෙම නැත්නම් රෙගුලාසි තකන්නේ නැතුව. ඉතින් ඒක අපි වැරදි කියලා කිව්වට දැන් මේ වැරදි වැඩමනේ ඔක්කොම මේ ඔව් එතන මැතිවරණ නීතිය කැඩීමක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක අපේ නීතියංශ විසින් බලයි. මැතිවරණ නීති කැඩීමක් තමයි මැතිවරණයට පෙර ආතුව මෙවැනි දේ බෙදීම. ඒ පිළිබඳව අපි පැමිණිලි කරලා තියෙනවා. මට මතකයි එක්වරක් ඩියු ගුණසේකර මහත්මයා මං හිතන්නේ ඔහු පක්ෂයෙන් ඉල්ලලා අස් වෙන්න ඕන කියලා කතානායකට තරඟ කරන්න ඕන. ඔහු කිව්වා ඒ කියන්නේ ඔහු ඉල්ලන්න කිව්වා. ඒ වගේ තිබුණු කතානායක වෘත්තේ දැන් මෙවර ඔය වත්මන් කතානායක වරයා පැහැදිලිව ලිඛිතව මේ මාධ්‍ය ප්‍රකාශයට නිකුත් කරන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තේරිපත් වන අපේක්ෂකයාට තමයි මම සහයෝගය දෙන්නේ. එහෙම පුළුවන් කතානායක තනතුරේ ඉඳන් කියන්නේ. ඔව් කතානායක තනතුරේ ඉඳන් එහෙම කියීම සාධාරණ නෑ. මොකද එය කතානායක වරයෙක්ගේ අපක්ෂපාති භාවය පිළිබඳ ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් දැන් මේක මේ සිද්ධියේදී පමණක් නෙමේ දිගින් දිගටම සිද්ධ වුණානේ. විපක්ෂයේ මන්ත්‍රීවරු විතරක් පොලිස් රාජ්‍ය සංකල්පය යටතේ අත්අඩංගුවට ගත්තා. කතානායකතුමාට කිසිම දැනුම් දීමක් නොදී ලංකා ඉතිහාසයේ කවදාක්වත් මෙච්චර මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ නායකෝ පිරිසක් අත්අඩංගුවට ගත්තේ නැහැ. කවදාක්වත් නැහැ ලංකාවේ ඉතිහාසයේ.